ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර දින ආදිකතර සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. වසර 222ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ ආදිකතරුන් වහන්සේලා සිහි කරමිනුයි අමරපුර දිනය සමරනු ලබන්නේ. මෙය සංවිධානය කර තිබුණේ සබරගමුව අමරපුර සාමග්‍රි සංඝ සභාව විසිනුයි. මම යෝජනා කළා තියෙන්නේ විශේෂයෙන්ම අපේ තාක්ෂණ අමාත්‍යාංශයෙන් බුදුදහමත් මේ නවීන තාක්ෂණය විශේෂයෙන්ම කෘතිම බුද්ධිය පිළිබඳත් පර්යේෂණ වැඩසටහනක් කරන්න අපි අපේ මුදලින් අපි වැඩසටහනක් ආරම්භ කරන්න උවමනායි කියලා. අපේ කීර්තිම යුගයේ හැටියට අපි සැලකන්නේ අනුරාධපුර යුගය. අනුරාධපුර යුගයේ පිරිවෙන් ප්‍රධාන ගානක් තිබුණා. අපි ප්‍රධාන පිරිවෙන් තුන මහා විහාරයේ ජේතවනාරාමයේ අභයගිරි. එවැනි පිරිවෙන් දිහා සකස් කරනකොට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ බුද්ධ ධර්මය. දැන් මම දන්න හැටියට ගිහියන්ට අධ්‍යාපනය ලැබෙන්න වෙන තැනක් තිබුණේ නැහැ. මේ පිරිවෙන් හැර වෙන එකක් තිබුණේ. එහෙනම් කොහෙන්ද මේ අපේ ගිහියන් විශේෂයෙන්ම දැනුම ලබා ගත්තේ? මහාසෑය, ජේතවනාරාමයේ, අභයගිරි, ඒ පිරමිඩ් තරම් විශාල ඉදිකිරීම් ලබා ගන්න. අපි කොහොමද දැනුම ලබා ගත්තේ? මේ වාරි ක්‍රමය ඇති කරගෙන. මගේ මතය අනුව මේ පිරිවෙන් වලින් තමයි දැනුම ලබා ගන්න ඇත්තේ. එදා එතෙන්ට යන්න ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තිබුණ නැහැ, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය තිබුණා, ඉන්දියාවේ IIT තිබුණේ. එහෙනම් මෙතනින් තමයි අපේ දැනුම ලබා ගන්න තිබුණේ. දේශගුණ විපර්යාසය ගැන දැනගන්න උවමනා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කියවන්නේ. ඒත් අපි යන්නේ දැන් අපි ඉන්නේ විද්‍යාවයි ධර්මයයි දෙකම එකට මුණ ගැහෙන තැනක. ලංකා ආණ්ඩුවට අයි බලන්නේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයයි අද තියෙන විද්‍යාත්මක ලෝකයයි අතර තියෙන සම්බන්ධකම් බලන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.